ඉදිරි වසර පහත් දහයක් තුළ මේ මාතෘභූමිය ගොඩනැගීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳවත් ප්‍රතිපත්තීන් පිළිබඳවත් ප්‍රකාශ එළිදැක්වීම සඳහා සහ සම්බන්ධ වන සිළු දෙනාටම ස්තුතියි. සිළු දෙනාගේම අවසරයි. එවගේම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා පක්ෂක නායකතුමාටත් නිර්මාතෘතුමාටත් පක්ෂටත් මටත් අපට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. අපේ හාමුදුරුවෝ එදා SWRD බණ්ඩාරනායක මැතිතුමත් දී රාජපක්ෂ මැතිතුමාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ පංචමහා බලවේගය කේන්ද්‍ර කරගෙන. එවකට තිබිච්ච ආණ්ඩුව තුළ මේ රටේ වෙද්ද බැනියම ඇඳපු සංස්කෘතියට ගරු කරපු එවගේම බෞද්ධ දර්ශනය වගේම බෞද්ධ සංස්කෘතියත් දෙක ගොඩනැගිච්ච දේශපාලන බලවේගයක් අවශ්‍ය වූ නිසා පෞකාලිනව එසේ ගොඩනැගිච්ච දේශපාලන බලවේගය අපට නොගැලපෙන දේශපාලන බලවේගයක සන්ධාන ගතවීමේ ප්‍රතිඵලයක් විදියට අපි දැක්කා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ගොඩනැගුවා. අපට පාරම්පරික වගේම අපට වගකීමක් තියෙනවා අපි නියෝජනය කරන දේශපාලන කඳවුර ආරක්ෂා කරන්න. ඒ තමයි මේ රටේ ඒකීයත්වයේ පිළිබඳව කොන්දේසි විරහිතව සටන් කරන විශ්වාස කරන ඒ වගේම තමයි බෞද්ධ සංස්කෘතිය මත ගොඩනැගිච්ච ජන සමාජයක් ආරක්ෂා කළ යුතුයි කියලා විශ්වාස කරන වගේම දේශීය ආර්ථිකය ගොඩනැගීම තුළින් මේ මාතෘභූමියේ ආර්ථිකය ගොඩනැගිය හැකියි කියලා දැඩිසේ විශ්වාස කරන දේශපාලන කඳවුර. මෙවර ජනාධිපති මැතිවරණයේදීත් මා විශ්වාස කරනවා මටත් අපේ පක්ෂයටත් ඒ වගකීම ඉටු කිරීමට යුතුකමක් තියෙනවා. පටු දේශපාලන අරමුණු වලට තමන්ගේ වගකීම් පැහැර හරපු දේශපාලන බලවේගයක් නෙමෙයි අපේ හැමදෙරණ අපි. අපි හැම අවස්ථාවකම රටේ වගකීම් දරපු සහ වගකීම් ජයග්‍රහණය කරපු දේශපාලන බලවේගයක්. 30 අවුරුද්දක යුද්ධයක් අවසන් කරපු දේශපාලන බලවේගයක්. COVID-19 වසංගතයට මුහුණ දීපු දේශපාලන බලවේගයක්. ඒ වගේම තමයි යම් කුමන්ත්‍රණ වලින් අපේ බලවේගය පරාජය කරන්න උත්සාහ කෙරුවත් අපි නිරන්තරයෙන් කඳවුරත් බලවේගයත් ආරක්ෂා කිරීම සඳහා රට ගැන හිතලා දේශපාලන තීන්දුව ගත්ත බලවේගයක්. ඒනො මා විශ්වාස කරනවා නූතන පරම්පරාවේ නියෝජනය කරන දේශපාලත්මෙක් විදියටත් මගේ සමකාලීන මිත්‍රයන් නියෝජනය කරන දේශපාලන බලවේගයක් විදියටත් මගේ පියාගේ වැඩිහිටි පරම්පරාව නියෝජනය කරන දේශපාලන බලවේගයක් විදියටත් අපේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම අප සතුව තියෙනවා. ඒ හැකියාව අප සතුව තියෙනවා. මා විශ්වාස කරනවා ඊළඟ වසර 10 ඇතුළත අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයේ දෙගුණයක් බවට පත් කළ යුතුයි කියන කාරණය. ඒ සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙලක් එක්ක අපි ඉදිරියට යා යුතුයි. ඔබට මතක ඇති 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් මේ රට බාර ගන්නකොට ඩොලර් බිලියන 20ක ආසන්න තිබිච්ච ආර්ථිකයක් බිලියන 85කට අපි අරගෙන ගියා ඒ කාලේ. එදා 2015 පස්සේ අද වෙනකන් තවමත් 80-85 සීමාවන් තුළ අපේ ආර්ථිකය රඳාපවතිනවා. එමනම් නූතන පරම්පරාවේ දේශපාලත්මෙක් විදියට මට වගකීමක් තියෙනවා. ඒ බිලියන 80ක් 85ක් වෙච්ච ආර්ථිකය බිලියන 180කට වැඩි ආර්ථිකයක් දක්වා පරිවර්තනය කිරීමේ වගකීම අපි බාර ගන්නවා කියන එක අපි ඔබ තමුන්නාස්සට මතක් කරනවා. අපි ඒ වගකීම බාර ගන්නවා. ඒ වගේම තමයි අපි නූතන පරම්පරාව නියෝජනය කරන්නේ. මම විශ්වාස කරනවා ඩිජිටල් කරණය තුලින් මේ රටේ බොහෝ ගැටලු වලට විසඳුම් අපිට හොයා ගන්න පුළුවන් අපේ හැමදෙරුවනේ. එක පැත්තකින් රාජ්‍ය සේවය ගෞරවාන්විත රාජ්‍ය සේවයක් බවට පත් කරනවා වගේම දේශපාලන මැදිහත්වීමකින් තොරව රාජ්‍ය සේවයේ මාරුවීම් වැඩිවීම පිළිබඳව විනිවිද භාවයකින් යුතුව කටයුතු කරනවා වගේම රජයක් විසින් පුරවැසියාට සපයන සේවාවන් ඩිජිටල් කරණය තුලින් සැබෑවටම පෝලිං යුගය අවසන් කරන්න හැකියි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා ඩිජිටල් යාන්ත්‍රණයක් හරහා මේ මාතෘ භූමියේ ජනතා සේවාවන් අපි පරිවර්තනය කරන්න ඕනේ.
ගරුගෝට අපේ රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරයා කාලෙමන් තාක්ෂණ මැතිවරයා විදිහට අපි UID එක යුනික් ඩිජිටල් ID කාඩ් එක අපි හඳුනලා දුන්නා. අවසනාවකට 2020 ඉඳන් ඒ ක්‍රියාත්මක වුණේ නැහැ. මම විශ්වාස කරනවා. අපි පිළිතුරු ආණ්ඩුවක් තුලින් පළමු මාස 6 ඇතුළත ඒ අපි හඳුන්වා දීපු ඩිජිටල් ID කාඩ් පත හරහා මේ රටේ සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරා රැගෙන යන්නත් ජනතා සේවාවන් ඩිජිටල්කරණයට පරිවර්තනය කිරීමේ වක්කීම අපි බාර ගන්නවා. ඒ තුලින් මේ රටේ බදු ප්‍රතිපත්තිය කාලානුරූපව ජාත්‍යන්තර හෝ ජාතික හෝ සංවිධානයක් මත යැපෙන බදු ප්‍රතිපත්තියක් බවට පත් වෙලා තියෙනවා. මම විශ්වාස කරන එක සරල වෙන්න ඕනේ. ඒ වගේම අපි ගෙවන බදු වර්ගීකරණයේ බදු වර්ග අඩු වෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ. ඒ බදු වර්ග අඩු කරනවා වගේම බදු ගෙවන ප්‍රමාණය වැඩි කර ගන්න ඕනේ. ඒ සඳහා ජාතික හැඳුනුම්පත් ඩිජිටල්කරණය තුලින් ටැක්ස් නෙට් එක වැඩි කර ගැනීමට අපට මධ්‍ය කාලීනව හැකියාව ලැබෙනවා කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අපි අනුගමනය කළ යුතුයි. රාජ්‍ය සේවය නැත රාජ්‍ය දේපොළ විකිණීමෙන් පමණක් අසාධාරණ බදු වලින් පමණක් රාජ්‍ය ආදායම වැඩි කළ හැකි කියන මානසිකත්වෙන් අපි මිදෙන්න ඕනේ. වක්‍ර බදු වෙනුවට ඍජු බදු ප්‍රතිපත්තියකට අපි හැකිතාක් දුරට පරිවර්තනය කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ඉදිරි මාස කීපය තුළ අපි ක්‍රියාත්මක කරනවා කියන එක ඔබ තමුන් ආශ්‍රයලට මතක් කරනවා. ඒ වගේම තමයි රාජ්‍ය ක්‍රම ප්‍රසම්පාදන ක්‍රියාවලිය. ඒ වගේම තමයි ටෙන්ඩර් පටිපාටයන් කම්පිටිටිව් බිඩින් වලට තරගකාරී ලංසු ක්‍රමයකට පරිවර්තනය කිරීම තුලිනුත් රටේ බැංකු පද්ධතියෙන් පිටත තියෙන ආර්ථිකය බැංකු පද්ධතිය තුළට පරිවර්තනය කිරීම තුලින් එහෙම නැත්නම් ග්‍රේ ඉකොනොමික වයිට් ඉකොනොමියකට පරිවර්තනය කිරීම තුලින් මම විශ්වාස කරනවා මේ රටේ වංචාව හා දූෂණය කියන සටන් පාඨය අපිට අවම කරන්න පුළුවන්. අපේ හාමුදුරනේ අපි දැක්කා අවුරුදු 30ක් දේශපාලඥයන් යුද්ධය කියන කාරණය මත තමන්ගේ මැතිවර ව්‍යාපාරය මෙහෙව්වා. මිත්‍රවරුනි, සමහර නායකයෝ නායිකාවෝ සාමය ගේන්න පත් වුණා. තවත් සමහරු ගිවිසුම් වල පත් වුණා සාම සාකච්ඡා සඳහා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් පැහැදිලිවම අවුරුදු 3ක් ඇතුළත රට සංවර්ධනය කරා පමණක් නෙවෙයි, මේ රටේ සියලුම ජාතීන්ට සියලුම සංස්කෘතීන් ආරක්ෂා වන පරිදි තිරතාර සාමය අපේ රටට උදා කරලා දුන්නා. ඒ වගේම අවුරුදු 3කින් අවසන් කෙරුවා. ඒ හා සමානව මැතිවරණ වේදිකාවෙන් සාමය සහ නිදහස කියන සටන් පාඨය අයින් වුණා. මම ඔබට වගකීමකින් කියනවා, නූතන පරම්පරාව නියෝජනය කරන දේශපාලඥෙක් විදියට අපි ඩිජිටල් යාන්ත්‍රණයට මේ ජාතික ආර්ථිකය පරිවර්තනය කිරීම තුලිනුත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ටෙන්ඩර් පටිපාටයන් තරඟකාරී ක්‍රමවේදයට පරිවර්තනය කිරීම තුලිනුත් රටේ බැංකු පද්ධතියෙන් පිටත වෙන ගණදෙරු බැංකු පද්ධතිය තුළට පරිවර්තනය කිරීම තුලිනුත් වසර 3ක් ඇතුළත වංචාව හා දූෂණය කියන සටන් පාඨයේ මැතිවරණ වේදිකාවෙන් අතුගාලා දාන්න අපි කටයුතු කරනවා කියන එක ඔබ තමුන් ආසරි තමත් වගකීමකින් මම ප්‍රකාශ කරනවා. එදා බොහෝ අය හිතුවා වරාය නගරය හැදුවේ අපට සලස්මක් නැතුව කියලා. නෙළුම් කුල්න හැදුවේ සලස්මක් නැතුව කියලා. නෑ මිත්‍රවරුනි, අපිට දිගු කාලන සලස්මක් තිබ්බ අපේ හාමුදුරුවනේ. අපි අදටත් විශ්වාස කරනවා දකුණු ආසියාව වගේම ජාත්‍යන්තර වශයෙන් ගණදෙනු කරන මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ ගණදෙනු කේන්ද්‍රස්ථානයක් බවට කොළඹ වරාය නගරය පරිවර්තනය විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීති රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම තමයි කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් රට පුරා ඉදිවෙන නියමිත තාක්ෂණ ගම්මාන ගාල්ල සූර්යවැව මහනුවර නුවරඑළිය කුරුණෑගල හබරණ යාපනය කේන්ද්‍ර කරගෙන ගොඩනැගෙන තාක්ෂණ ගම්මානත් නෙළුම් කුල්ල පදනම් කරගෙන නිර්මාණය වෙන නවීන නූතන ලෝකයේ තාක්ෂණ විප්ලවයත් සමග අපට ඊළඟ අවුරුදු 10 ඇතුළත ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ 20ක් අපේ මාතෘභූමිය තුළ නිර්මාණය කිරීමට අපි කටයුතු කරනවා කියන එකත් අපි ඔබ තමුන් ආසලට මතක් කරනවා. එපමණක් නෙවෙයි, ලංකාව ජාත්‍යන්තර තලයේ ආර්ථික ගණදෙනුවලට බැංකුකරණයේ මූලස්ථානය බවට අපි පරිවර්තනය කරනවා. එදා පෝට් සිටි එක අපි හැදුවේ එවැනි මහා දැක්මක් ඇතුව. අද රටේ ව්‍යවසායකයෝ